ඔන්න අදත් වල් පල් නැති වැදගත් වීඩියෝ එකක් අරන් මං ආවා. මෙතනදි මං ඔයාලට ඉස්සරහට වීඩියෝ කීපයක්ම ගේනවා. මේකෙන් මේ වීඩියෝ එකේදී කතා කරන්නේ ඇග්‍රිමන්ට් එකක් ආවා නම් මේ ආපු අයගේ ඇග්‍රිමන්ට් එකේ විස්තර කොහොමද බලන්නේ කියලා. ඊට අමතරව මම EPS account එකක් හැදුවට පස්සේ කියන්නේ පාස් වෙන අය තමයි මේ EPS account එක හදන්න ඕනේ. හැදුවට පස්සේ අපේ තොරතුරු කොහොමද මේ EPS account එකේ අප්ඩේට් වෙන්නේ කියලා. ඒකෙන් මම ඔයාලට agreement එකක් ලැබෙන පියවර දක්වා කොහොමද step by step මේක වෙන්නේ කියලා කියලා දෙනවා. ඉතුරු ටික ඊළඟ වීඩියෝ ලින්ක් පිළිවෙලට කියලා දෙන්නම්. එහෙනම් මේ වීඩියෝ එකෙන් තමන්ට ලැබෙන agreement එකේ විස්තර බලන්නේ කොහොමද සහ agreement එකක් ලැබෙන තැන දක්වා කොහොමද මේ process එක යන්නේ step by step මම ඔයාලට කියලා දෙනවා. ඉස්සෙල්ලම මම ඔයාලට කියන්නේ ගොඩක් අය ගාව තියෙන දුරකථනනේ ජංගම දුරකථන ස්මාර්ට්ෆෝන්නේ ස්මාර්ට්ෆෝන් එකෙන් කොහොමද මේ EPS account එකේ මේ විස්තර බලන්නේ කියලා කියලා දෙන්නම්. ඉන්පසුව කම්පියුටරෙන් කොහොමද මේ විස්තර බලන්නේ කියලා පැහැදිලිව කියලා දෙන්නම්. ස්මාර්ට්ෆෝන් එකෙන් බලන කොටස පැහැදිලි නැත්නම් කම්පියුටරෙන් බලන කොටස හොඳට බලන්න. ඒක හොඳට පැහැදිලිව මම ඔයාලට කියලා දෙනවා. මේ ක්‍රම දෙකෙන්ම දාන්න හිතුවේ සමහර අය ගාව තියෙන ස්මාර්ට්ෆෝන් විතරයි සමහර අය ගාව තියෙන්නේ ලැප්ටොප් එතකොට කම්පියුටර් විතරයි. මේ දෙකම කියලා දුන්නාම ඕන ක්‍රමයකින් බලා ගන්න පුළුවන්. මේ දෙකේම කිසිම වෙනසක් නැහැ. ඉන්ටර්ෆේස් එක පොඩ්ඩක් වෙනස් වෙනවා ඉතින් ස්මාර්ට්ෆෝන් වලට එන විදිහට සහ කම්පියුටර් වලට එන විදිහට විශාලව සහ පොඩි වෙ කියලා. නමුත් ඉතින් පහසුයි. කොයි ක්‍රමෙන් හරි කමක් නැහැ. තමන්ට ලේසි ක්‍රමයක් භාවිතා කරන්න. එහෙනම් ස්මාර්ට්ෆෝන් එකේ මේ වැඩේ මුලින්ම කරන්න කොහොමද කියලා බලමු. ඔයාලගේ ෆෝන් එකේ තියෙන ඕනෑම බ්‍රවුසර් එකකින් නැත්නම් Google Chrome බ්‍රවුසර් එකකින් මේ විදිහට Google එකට ලොග් වෙලා සර්ච් කරන්න EPS account create කියලා. ඉන්පස්සේ එනවා මේ විදිහට වෙබ්සයිට් එක. ඒකෙන් පළවෙනි එක මේ විදිහට තියෙන මේ විදිහට උඩම තියෙනවා EPS employment permit system කියලා. එතන තියෙන සයිට් එකට තමයි අපි යන්න ඕනේ. ඉතින් මේ විදිහට ඒක ටච් කරන්න. ඉන්පසුව මේ විදිහට තමයි සයිට් එක අපිට දිස්වන්නේ. ඉතින් EPS account එක හදපු අය නම් දන්නවා මෙතන ඉන්න හැටි පහසුවෙන්ම. අමතකලා තියෙනවා නම් කවුරු හරි ඒකයි මම කියලා දුන්නේ මේ විදිහට එන්න කියලා. ඉන්පසු මේ සයිට් එකේ වම්පස්සේ තියෙනවා කාපාවට කොටසක් ඇතුළේ සුදු පාට කොටු දෙයක් login කියලාත්. එතන EPS account එකේ ID එකයි password එකයි දීලා login දෙන්න. ඉන්පසුව මේ විදිහට page එක ආයෙ load වෙනවා. දැන් ඔයාලා එතන ID එකයි password එකයි ගහපු තැන තමන්ගේ නම ලකුණු සහ අනිත් විස්තර වැටලා තියෙනවා. මෙතන සිංහලෙන් තියෙනවා නම් මෙතන වැටෙන්නේ නම වැටෙනවා ඉංග්‍රීසියෙන්. ඉන්පසුව ලකුණු ගන්න වැටෙනවා සහ ඊළඟ දෙකේ සිංහල අකුරෙන් තියෙන එක තේරුම් ගන්න විදිහක් නැහැ. මොකද ඉංග්‍රීසියෙන් දැම්මම පස්සේ තමයි මේක හොඳටම තේරෙන්නේ. මොකද එතන තියෙන අකුරු නිකන් අපැහැදිලි තේරුමක් නැති විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේක හොඳට පැහැදිලිව බලා ගන්න ඕන නම් පිලිපින් භාෂාවට මාරු කරගත්තා නම් හරි. එතකොට ඉතින් ඔක්කොම ඉංග්‍රීසියෙන් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. පිලිපින් භාෂාවට මාරු කර ගන්නවා නම් උතන මැදම තියෙනවා ශ්‍රී ලංකා කොඩියක් එක්ක ගෝ කියලා සහ පොඩි කොටසක්. එතනදී ශ්‍රී ලංකා කොඩියට උඩින් තියෙනවා ශ්‍රී ලංකා කියලා අන්න ඒක ටච් කරන්න. ඉන්පස්සේ මේ විදිහට අපිට රටවල් ටික බලා ගන්න පුළුවන්. එතනදී පිලිපින් කියන එකට ටික් එක දාන්න. ඉන්පසුව පිලිපින් කොඩිය වැටලා තියෙනවා නම් මෙතනදී ගෝ කියන එක ටච් කරන්න. ඊට පස්සේ නැවත page එක load වෙනවා. දැන් තියෙන්නේ ඉංග්‍රීසි වලින් දැන් අර අපැතිල් දෙක කියව ගන්න පුළුවන්. එතන තියෙන no data සහ print කියලා දෙකක් තියෙනවා. agreement එකක් ආව නම් print කියලා තියෙනවා. හරි. දැන් එතන මේ no data වලින් උඩින් තියෙන ලකුණු ගාන ටච් කරපුවම අපිට අපේ EPS account එක ඇතුළට යන්න පුළුවන්. දැන් අපි මෙතෙන්ට තමයි load වෙන්නේ. මේකේ ඔයාලගේ තියෙනවා ප්‍රයිමරි කී, කන්ට්‍රි, ටයිප් ඔෆ් ඉන්ඩස්ට්‍රි, එක්සෑම් ඩේට් සහ නම. ඉංග්‍රීසියෙන් තමයි දැන් තියෙන්නේ. මොකද අපි පිලිපින් වලට මාරු කරගත්ත නිසා සිංහල වලට මාරු කරගත්තොත් ඒ කියන්නේ අපි මොකුත් මාරු කරන්නේ නැතුවම ලොග් වුණොත් මේ කියපු දේවල් සිංහලෙන් තමයි බලා ගන්න වෙන්නේ. එහෙම සිංහල ඉංග්‍රීසි තිබ්බා කියලා ගැටලුවක් කරගන්න එපා. මේක මේ ඉංග්‍රීසියට හරවගන්න කිව්වේ මම අර print කියන එකයි no data කියන එක බලා ගන්න විතරයි. මේක සිංහලෙන් තිබ්බත් ඉංග්‍රීසියෙන් තිබ්බත් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒක විතර තකන්න එපා. මේදි දැන් අපිට අපේ EPS account එකේ තියෙන විස්තර බලන්න ඕනේ. එහෙනම් අපි යන්න ඕනේ මෙතන වම්පස තියෙන බාර් එකෙන් ආගමන ප්‍රගතිය නිරීක්ෂණය කියලා තියෙනවා සිංහලෙන් නම්. ඉංග්‍රීසියට අපි අර කලින් විදිහට පිලිපින් දාගත්තොත් එතන තියෙනවා view immigration progress කියලා. අර සිංහලෙන් තියෙනක තමයි මෙතන ඉංග්‍රීසියෙන් තියෙන්නේ. ඉතින් ඒක තමයි අපි ටච් කරන්න ඕනේ. ඉන්පසු මේ විදිහට තමයි ලෝඩ් වෙන්නේ. මෙතන සිංහලෙන් තියෙනවා ඒක ගණන් ගන්න එපා. මේ කලින් ගත්ත ස්ක්‍රීන්ෂොට් එක නැත්නම් ඔයාලා හිතන ඇති ඉංග්‍රීසියෙන් ඇවිල්ලා කොහොම සිංහල වලට මාරුනේ කියලා. ඉතින් මේකේ පේන විදිහට සමත් සහ නම විතරයි වැටලා තියෙන්නේ
ඉස්සරලාම එකන්නේ රිපස් කකවන්ට කදපුගම මේ මුකුත් නෑ ටික දස ගෑම සමත් කියල තන වැටල තිබ නමත් එක තමයි ඒ දෙක එකට වැටෙන්නේ මෙහිදි පස්පෝට් එක නමතමයි උඩ නම කියන බාරගේ වැටෙන්නේ මේ ආකාරයට පළමු කොටුව තමයි සමත් කියලා වැටෙන්නේ ඉන් පසු අපි දෙවන කොට බලමු දෙවන කොටුව යම්පස දෙන්න අදුම් කරුගේ දත්ත රෝස්ට්‍රේලියා ලියාපදිංචි කරන දිනේ නැත්නම් ඉංග්‍රීසියෙන් මෙතන තිබ්බොත් job seekers roster forwarding date කියලා තමයි තියෙන්නේ. ඔයාලට මතක ඇති පාස් වුණාට පස්සේ දෙනවා interview. එතකොට medical, ඒක police report දාන්න. ඒ විස්තර කොරියාවට යැවීම තමයි මෙතනදී sent කියලා නැත්නම් යැවීම කියලා සඳහන් වෙන්නේ. ඒක තමයි දෙවැනි කොටුව. තමන්ගේ පුද්ගලික තොරතුරු ඒ medical අරම මේ ඔක්කොම එකතු කරලා කොරියාවට යවනවා. ඒ යවුවට පස්සේ තමයි මෙතනදී යැවීම කියලා සඳහන් වෙන්නේ. ඊළඟට තුන්වෙනි කොටුව බලමු. ඔන්න දැන් සුපරදේ ස්ක්‍රීන්ෂොට් එක ඉංග්‍රීසියෙන් ආවා. ඔන්න දැන් ප්‍රශ්න නැහැ. මෙතන තියෙන්නේ තුන්වෙනි කොටුව. ඉංග්‍රීසියෙන් තියෙන්නේ job seekers roster approval date කියලා. සිංහල නම් ආයුධම් කරුගේ දත්ත රෝස්තරය අනුමත කරන දිනය කියලා තමයි වැටලා තියෙන්නේ. මෙතනදී අනුමත කරලා තියෙනවා නම් approval කියන ඉංග්‍රීසියෙන් තියෙනවා නැත්නම් සිංහල නම් අනුමත වීම කියලා තියෙනවා. මෙතන මේ කොටුව පිරවෙන්නේ අපේ තොරතුරු එහෙ කොරියානු HRD එකෙන් අනුමත කරාට පස්සේ තමයි මෙතන අනුමත වීම හෝ ප්‍රොල් කියලා වැටෙන්නේ. නමුත් මේදී බැරි වෙලාවත් ආපසු එවීම වගේ සඳහන් වෙලා තිබ්බොත් අපේ ෆයිල් එකේ මොකක් හරි අඩුපාඩුවක් හින්දා ආපහු SLBF එකට එකවලා තිනවා. SLBF එකෙන් ඒක හදලා නැවත කොරියාවට යවුවට පස්සේ ඒගොල්ලෝ අනුමත කරන. එතකොට තමයි මෙතන අනුමත වීම කියලා නැවත වැටෙන්නේ. ඊළඟට අපි ඔන්න හතරවෙනි කොටුවට යමු. මෙතන ඉංග්‍රීසියෙන් තියෙන්නේ job search progress කියලා නැත්නම් සිංහලෙන් තිබ්බොත් එහෙම තියෙන රැකියා සෙවුම් ප්‍රගතිය කියලා. අපිට agreement එකක් ආව නම් මෙතන තමයි වැටෙන්න ඕනේ hired කියලා. නමුත් මේ කොටස් දෙකකට තියෙනවා. ඒ කියන්නේ meditation ලෙසත් hired ලෙසත් ඒ වගේ කොටස් දෙකකට තියෙනවා. meditation කියන්නේ සජන්නීම් හැර ඔය වායතනයේ වෙන කෙනෙක් ඉන්නේ ඔය වෙන ප්‍රධානියෙක් ගිහිල්ලා නොදුම්බුට ගිහිල්ලා අලුත් සේවකයෙක් හෝ කීප දෙනෙක් තෝරාගෙන ආයතනයට පැමිණීම තමයි meditation කියලා කියන්නේ. එහිදී තෝරාගෙන ආපු සේවකයන් අතරින් කීප දෙනෙක් තෝරා ගන්න එක තමයි ඔය meditation කියලා කියන්නේ. මේදී තොරතුරේම හොඳට හොයනවා. ඒ නිසා agreement cancel වෙන්න තියෙන සම්භාවිතාව 50-50 වගේ තමයි කියන්නේ 50-50 වගේ තමයි තියෙන්නේ. meditation වැටුණාට පස්සේ ආයතනයේ නම වැටෙනවා. ඒ කියන්නේ කොයි ආයතනයෙන්ද අපි aran ගියේ කියලා එම නම වැටෙනවා. එතන නිල් පාට කොටුවල road view ලෙසත් තියෙනවා. තව ආයතනයේ photo එහෙම බලන්න පුළුවන් නම් image 1 image 2 කියලා තියෙනවා. එමෙන්ම URL කියලා නිල් පාට බටන් එකකුත් තියෙනවා. මේ පිළිවෙලට ගත්ත URL image 1 image 2 සහ road view කියලා තමයි තියෙන්නේ. සමහර අයට නමුත් තියෙන ගැටලුවක් තමයි meditation වැටලා ගොඩක් කාල තියෙනවා කියලා. ඒ කියන්නේ අපේ ෆයිල් එක company එකට aran ගියට පස්සේ හරි අපිට තෝරගන්න දෙන ඒ කොටස මොනවා හරි විස්තර aran ගියට පස්සේ ඒගොල්ලෝ තාම තෝරගෙන නැහැ. සහ තෝරගත්තේ නැහැ කියලා ආපහු නොදම්පුට කියලා නැහැ ෆැක්ස් එකක් ගහලා නැහැ මේ අපි මෙයාව තෝරගත්තේ නැහැ කියලා හැම ගහලා නැහැ. ඒ වගේ ඩිලේ වෙන අවස්ථාවින්ද තමයි ඒ කියන්නේ ආයතන පැත්තේ සිදු වෙන පරක්කු වීම නිසා තමයි අපි තාමත් ඒ විදිහට තෝරාගෙන නැත්තම් meditation වෙඩලා තියෙන්නේ. ඒ කියන්නේ සරලවම කිව්වොත් අපිව තෝරගෙන නැහැ. නමුත් මෙතනදී හයිට් කියලා වැටලා තිබුත් ඒ කියන්නේ යම්කිසි ආයතනයක් මගින් අපිව තෝරගෙන තියෙනවා. එතකොට ඒ ආයතනේ නම වැටෙනවා. ඊට පහලින් URL සහ image 1 image 2 සහ road view කියලා වැටෙනවා. මේ වගේ තියෙන්නේ ආයතනයේ සයිට් එකේ link එක. ඊට පස්සේ ආයතනයේ image සහ road view ආයතනයේ පිටිලා තියෙන විදිහ තමයි අපිට දළු රූප සරහන් බලන්න පුළුවන්. road view එක touch කරලා මේවා බලන්න බැරි වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. අපිට agreement එකේ ඒ ඔක්කොම විස්තර තියෙනවා. hired වෙන විට cancel වීම. ඒ කියන්නේ තෝරා ගැනීම අපි තෝරාගත් එක cancel වෙන්න තියෙන හේතු කීපයක් තියෙනවා. ඒ හේතු අතර ආයතන බංකොලොත් වීම. ඒ කියන්නේ අපි තෝරා ගන්න ඕන වෙන්නේ කියලා ආයතන බංකොලොත් වෙනවා. එතකොට නැත්තම් තෝරා ගත්තට පස්සේ ආයතන බංකොලොත් වෙනවා. නැත්තම් සජන්ගේ ආයතන ලියාපදිංචි සාතික වගේ ලිපි ලේඛන නොදම්බුට යවන්න පරක්කු වෙනවා. නැත්තම් ඒ වගේ ආයතන පැත්තෙන් සිදුවන ලිපි ලේඛන වල ගැටලු ආදී වගේ හේතු හින්දා එමෙන්න තෝරාගත් සේවකයන් උට ආයතනයේ විසින් කොරියන් ජාතිකයෙක් හෝ වෙනත් ජාතිකයෙක් පත් කිරීමත් වගේ හේතු හින්දා ඇග්‍රීමන්ට් ඉතින් කැන්සල් වෙන්න තියෙන සම්භාවිතාව චුට්ටක් විතර තියෙනවා. නමුත් කලාතුරකින් තමයි මේ වෙන්නේ. හින්දා බය වෙන දෙයක් නැහැ. දැන් එනම් අපිට ආපු ඇග්‍රීමන්ට් එකේ විස්තර ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද බලන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. මේ සම්පූර්ණ විස්තරයක් කියන්නේ මම අවසානයේදී තමයි. ඒ නිසා අපි මුලින්ම මෙහිදී මේ කොහොමද බලන්නේ කියලා බලමු. එහෙනම් මුලින්ම ආපහු නැවත EPS සයිට් එකේ මුලට එන්න වෙනවා ඔයාලට. EPS සයිට් එක මුලට ආවට පස්සේ සිංහල තියෙනවා නම් පිලිපින වලට දාගන්න අර මං කිව්වා වගේ
පිලිපින් වලට දාගත්තට පස්සේ අර කහපාට කුටුවේ මං කිව්ව විදිහට නෝ ඩේටා සහ print කියලා වැටලා තියෙනවා. එතනින් print කියන එක touch කරන්න ඕනේ. ඒක touch කරාට පස්සේ මේ විදිහට load වෙනවා. මේ විදිහට චුට්ටක් අපර 3-4ක් ගියාට පස්සේ මේ විදිහට අපේ agreement එක පෙන්වනවා. Agreement එකේ page 3ක් තියෙනවා. එයින් පළවෙනි දෙවෙනි එක තමයි agreement එක. තුන්වෙනි පිටුවේ තියෙන්නේ නිවාසිකාගාර තොරතුරු. මෙහිදී print logo එකක් උඩ පෙන්වන්නේ නැහැ. ඒ හින්දා අපි එක print කියන logo එකක් විදිහට දාන්න. ඒ කියන්නේ PDF එකක් විදිහට අපි download කරගන්න නම් මේක desktop mode දාගන්න වෙනවා phone එකෙන් නම්. ඒකට ඉතින් phone එකේ දකුණු පැත්තේ උඩ තියෙන dot 3 touch කරලා පහළට ගියම desktop mode තියෙනවා. ඒ ටික එක දාන්න. ඊට පස්සේ ආයේ මේ විදිහට page එක load වෙනවා. Load වුණාට පස්සේ agreement එක මේ විදිහට වැටෙනවා. ඊට පස්සේ ඔන්න උඩ තියෙනවා print logo එකක්. ඒකෙන් PDF එකක් විදිහට download කරගන්න පුළුවන්. නමුත් මගේ phone එකට නම් මේක මේ විදිහට support කරන්නේ නැහැ. ඉතින් මම computer එක තමයි download කරගත්තේ. ඔයාලගේ phone වලට නමුත් හරියන්න පුළුවන්. Try කරලා බලන්න. එහෙමත් download කරන්න බැයි නම් phone එක විතරක් මන් තියෙන computer එකක් නැත්තම් අනිත් අයට මේ තොරතුරු දෙන්නත් බෑ නේද? Screenshot එකක් හරි ගහගන්න. ඔන්න දැන් කරපු ටික පැහැදිලි interface එක දකින්න පුළුවන් මං computer එක කරන්නේ කොහොමද කියලා කියලා දෙනවා. මේ විදිහට Google browser එකෙන් EPS account create අර විදිහටම search කරලා එන website එක මේ විදිහට click කරාට පස්සේ load වෙනවා. ඉන්පස්සේ ඉතින් කලින් විදිහමයි ලොකු වෙනසක් නැහැ. වම්පස්සේ තියෙනවා කහ පාට කොටුවක්. ඒකේ තියෙනවා foreign worker service කියලා. අර විදිහටම ID එක password එක දාලා login දෙන්න. ඒ විදිහට login වුණාට පස්සේ මේ විදිහට නැවත load වෙනවා. load වුණාට පස්සේ අපි භාෂා වෙනසක් කරලා නැති නිසා මේක කොහොමත් website එකේ තියෙන්නේ සිංහලෙන් ශ්‍රී ලංකා කියලා. ඒ හින්දා මේ විදිහට තමයි වැටෙන්නේ. මෙතනදී නමයි ලකුණුයි මේ විදිහට අකුරු වලින් අර මං කිය විදිහට සිංහල අකුරු වලින් වැටෙනවා. ඊපසු මෙතනදී ඔයාලට කැමති නම් භාෂාව මාරු කරගන්න පුළුවන් ඉංග්‍රීසියෙන්. මොකද මේ print එකයි note එකයි කියන එකයි බලා ගන්න ඕන නිසා පිලිපින් වලට දාගන්න මං අර කලින් කිව්වා වගේම මේ විදිහට පිලිපින් කියන ටික එක දාලා ඉවරලා go කියන ටික එක click කරන්න. ඊන්පස්සේ මේ විදිහට නැවත load වෙනවා. ඊට පස්සේ node data සහ print අපිට ඉංග්‍රීසියෙන් බලා ගන්න පුළුවන්. දැන් කලින් කිව්වා වගේම මෙතන උඩ තියෙන ලකුණු තමන්ගේ ලකුණු මට්ටම click කරලා අපිට EPS account එකට යන්න පුළුවන්. ඊන්පසු කලින් වගේම මේ විදිහට තමයි page එක load වෙන්නේ site එකේ. ඊන්පස්සේ අපි යන්න ඕනේ මේකෙන් view immigration progress එවත් ආගමන ප්‍රගතිය නිරීක්ෂණය කියන මම පස්සේ තියෙන කොටසට ඒක click කරන්න. ඊපස්සු මම කලින් ගිය විස්තරයම වගේම අපි pass වුණාට පස්සේ මෙතන pass එකවත් සමත් කියලා වැටෙනවා. ඊපස්සු අපි විස්තරය යවුවට පස්සේ send කියලා එවත් යවීම කියලා වැටෙනවා. ඊටපස්සේ අපි දත්ත ටික අනුමත කරාට පස්සේ කොරියාවෙන් approved එකවත් අනුමත වීම කියලා වැටෙනවා. කලින් කියන්න බැරි වුණ විශේෂ කාරණා මෙහෙදි කියන්නම්. මෙම අනුමත වීම අවුරුද්දක් දක්වා තමයි වළංගු වෙන්නේ. කොරියාවෙන් අපේ දත්ත රෝස්ටරේ approved එකවත් අනුමත වීම කරාට පස්සේ ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ ආයෙ medical කරලා ආයෙ මේ විදිහට web එකට දාලා ඉවරලා දෙවෙනි රෝස්ටරේ විදිහට අනුමත කරනවා. ඊට කලින් agreement එකක් ආවොත් හොඳයි. නැත්නම් දෙවෙනි පාරත් අනුමත කරාට පස්සේ තමයි බලන්න ඕනේ. එහෙමත් කරලා agreement එකක් ආව නැත්නම් අවුරුද්දේ ඉවරලා web එකෙන් අයින් වෙනවා. ඉන්පසු හතරෙන් කොටුවේ කලින් කිව්වා වගේම අපි ආයතනකින් තොරගෙන තියෙනවා නම් තාම තොරගෙන නැත්නම් meditation වැටලා තියෙනවා. තොරගත්තා නම් හයිට් කියලා වැටලා ආයතනයේ විස්තර ටික නම් එහෙම වැටෙනවා. ඒ වැටෙන්නේ මේ රතු පාටින් දින කොටුවේ. ඉන්පසු අනිත් කොට ටික මේ විදිහට දැන් පෙන්නනවා. ඒවම step by step කියලා දෙන්නම්. මෙතනදී අවශ්‍ය වෙන්නේ ඔයාලට agreement එක දක්වා කොට ටික කොහොමද පිරෙන්නේ කියලා තමයි. මෙතනදී මම ඔයාලට ඊළඟට කියලා දෙන්නා agreement එක computer කොහොමද download කරගන්නේ කියලා. ඕ බලන්නේ කොහොමද කියලා. කලින් කරා වගේම නැවත ඔයාලට back වෙන්න වෙනවා EPS site එකේ මුලට එන්න. ඊට පස්සේ log වෙලා තියෙනවා නම් මේ විදිහට ශ්‍රී ලංකා කියලා කොඩිය තියෙනවා නම් මෙතන සිංහලෙන් තියෙන. ඊට පස්සේ ඔයාලට පිළිපෙන් වලට දාගන්න වෙනවා. ඊට පස්සේ මේ විදිහට print කියලා වැටලා තියෙනවා. ඉන් පස්සේ එක click කරපුවාම මේ විදිහට load වෙනවා. ටික ලක් ගියාට පස්සේ මේ විදිහට අපේ agreement එක load වෙන්න ගන්නවා. හරි. ඊට පස්සේ දැන් මෙතනදී නම් print launcher එක පෙන්වනවා. මොකද computer නිසා එන්න ඒක click කරලා මේ විදිහට චුට්ටියලා ගියාට පස්සේ මේ විදිහට අපිට එනවා. ඊට පස්සේ මේ කොටුවෙන් අපි server as PDF කියලා දාලා ඉවරලා එතන PDF එකක් විදිහට මේක download කරගන්න පුළුවන්. ඔන්න ඉතින් මේක තමයි agreement එක ප්‍රයෝජුන් කන්ඩ්‍රෝ කේයක්සෝ සම්මත සේවා කිවිසුම. මෙතන දකුණු පස උඩින් තියෙනවා print number එක LK number එක. මේක මතක තියාගන්න agreement sign කරද්දී මේ number එක දාන්න ඕනේ. අපි දැන් agreement එක බලමු. agreement එක වම්පස දෙනවා සයොංජා සේවා යෝජකයා. මේක සිංහලෙන් සහ කොරියන් භාෂාවෙන් තියෙන බය වෙන දෙයක් නැහැ. agreement එක කියවගන්න පුළුවන්.
මේකන ඕනෙක් කෙනෙකුට කියන්න ඕන මොකද සිංහල කොරියන් භාෂාවෙන් තියෙන හින්දා සිංහලෙන් තියෙන හින්දා සිංහල පාට් එකව කියව ගන්න. මෙතන එතකොට මේ page එකේ තියෙනවා සේවාදායකයා. ඒක සේවාදායකයාගේ නම. ඒ කියන්නේ අපේ නම, අපේ ලිපිනේ, උඩ තියෙන සේවා යෝජකයා නම, කම්පැනි නම, කම්පැනි ලිපිනේ, දුරකථන අංකය, එතකොට කම්පැනියේ ඒ සයන්නම්ගේ නම සහ ව්‍යාපාර ලියාපදිංචි අංකය වගේ තොරතුරු තියෙනවා. පහළට ගියාම තව තියෙනවා ගිවිසුම් ඇතුළත් කොන්දේසි කීපයක් තියෙනවා. ඒක කියවලා බලන්න. ඉන්පස්සේ තවත් පහළට ගියාම තියෙනවා සේවා ස්ථානය කියලා කන්රෝ චංසු කියලා තියෙන්නේ. සේවා ස්ථානය කොහෙද කියලා තියෙනවා. ඉන්පස්සේ එතනම තියෙනවා පහත අත්සන් කරන ලද සේවාදායකයාට සිය ගිවිසුම්ගත සේවා ස්ථානයෙන් බැහැර සේවය කිරීමට අවසර නොමැත. පිටතැන්වල සේවය කරන්න බෑ කියලා දෙනවා. එතකොට ඊළඟට තියෙන සේවා ස්වභාවය කර්මාන්ත අපි දැන් මේ නිෂ්පාදනං එහෙම දීවරණං එහෙම. එතකොට ව්‍යාපාරි ස්වභාවය සේවා ස්වභාවයේ විස්තර තියෙනවා මොනවද කරන්න තියෙන්නේ ආන් ඒ වගේ ඒවා. සේවා කාලය කොහොමද කියලා තියෙනවා විස්තර ටිකක්. එතකොට විවේක කාලය අපිට කොච්චරක් දෙනවද දවසකට කියලා තියෙනවා. නිවාඩු දින කොහොමද දෙන්නේ කියලා දාලා තියෙනවා ගිවිසුමේ පළවෙනි පිටුවේ. ඊළඟට යමු අපි ගිවිසුමේ දෙවන පිටුවට. ගිවිසුම් ඉතින් එක් එක්කෙනාට වෙනස් හින්දා ඒ ගිවිසුමේ ෆොටෝ එකක් හරියට මැමිනේ අවශ්‍යම කාරණා ටික මම මෙතන මකලා දාලා තියෙන්නේ. මොකද ඒව ඉතින් කාටවත් දැනගන්න අවශ්‍ය නැහැනේ. නමුත් එන විදිය තමයි මේ තියෙන්නේ. තමන්ගේ ඇග්‍රීමෙන්ට් එක ආවට පස්සේ තමන්ට ඒ විදියට බලා ගන්න පුළුවන්. විස්තර ටික මහලුක දෙයක් නැහැ. සිංහලනුත් කොරියන් භාෂාවනුත් තියෙන නිසා. ඊළඟට තියෙනවා ගෙවීම්. කොහොමද අපිට ගෙවීම් කරන්න වැටුප් කොහොමද දෙන්නේ. එතකොට ඕටි කොහොමද ඒ විස්තර තියෙනවා. ඊට පස්සේ වැටුප් ගෙවන ලබන දිනය තියෙන ඊට පහලින් කවදරද අපිට වැටුප් දෙන්නේ කියලා ඊට පස්සේ ගෙවීමේ ක්‍රමය තියෙනවා. කොහොමද බැංකුවටද අතට එහෙම කියලා දෙනවා. ඊළඟට තියෙනවා නවාතැන් පහසුකම්. එතන නවාතැන් කොහොමද දෙනවද නැද්ද මොකද කියලා. ඉන්පසු ඔන්න තුන්වෙනි කොලේ තියෙනවා නවාතැන් පහසුකම් ගැන වෙනම කොලයක්. ගොඩක් අය මේ තුන්වෙනි පේජ් එක ගැන එච්චර සලකන්නේ. සමහර අය දන්නේ නැහැ තුන්වෙනි පේජ් එකක් තියෙනවා කියලා. නමුත් මේක කිසුක්සා ඒ කියන්නේ නිවසගතතරතු පිළිබඳ තමයි මේ තුන්වෙනි පිටුවෙන් තියෙන්නේ. මෙතන තියෙනවා වේගුකින් කන්රෝජා කිසුක්සා සිසොල් පෙව් කියලා. ඒ කියන්නේ විදේශීය කම්කරුවන්ට වේගුකින් කන්රෝජා කිසුක්සා කියන්නේ නිවසගතතර සිසොල් පෙව් කියන්නේ ඒ තියෙන බාණ්ඩාරම මේවා පිළිබඳ ලේඛනය තමයි මේ කියන්නේ දැන්වීම. මෙතන තියෙනවා සා ඔප් චේ කියලා තියෙනවා. ඒ කියන්නේ අර විස්තරමයි තියෙන්නේ සා ඔප් ජංමයන් ආයතනයේ නම. එතකොට ආයතන අයිතිකාරයා නම, ලොකේෂන් එක, එතකොට ටෙලිෆෝන් නම්බරය, නිෂ්පාදනද මොකද්ද කියලා ආන් ඒ ටික විස්තර ටික තියෙනවා. ඊට පස්සේ තියෙනවා චුගෝ සිසොල් කියලා කියනවා. චුගෝ සිසොල් කියලා කියන්නේ නවාතැන් පහසුකම්. චුගෝ සිසොල් නවාතැන් පහසුකම් මොනවද නවාතැන් වර්ගය කියලා තියෙනවා. එතන ඒ අපි තොරගත් ආයතනයේ තියෙන නවාතැන් පහසුකම් අනුව ටික් එක දාලා තියෙනවා. මම ඊතර තියෙන විස්තර කියන්නේ මොකද එක එක්කෙනාට වෙනස් හින්දා තමයි. මුතන මෙතන නිවාස වර්ග කීපයක් තියෙනවා. චුතෙක් තියෙනවා, කොසීවොන් නාන් ඒ වගේ අපාත, එතකොට ස්ටුඩියෝ අපාත ආන් ඒ වගේ ගොඩක් ජාති තියෙනවා. එතනින් අපේ ආයතනයට අදාළ මොකද කියලා ටික් එක දාලා තියෙනවා. ඊළඟට තියෙනවා තුන්වෙනි එක සොල්චි කම්ජි ජංසෝ. ජංසෝනේ චංසෝ. සොල්චි කම්ජි චංසෝ ඒ කියන්නේ යන්න තහනම්. කම්ජි කියන්නේ තහනම් ස්ථාන. ඉන්පස්සේ තියෙනවා නිදන කාමරයේ, චිම් සිල් නිදන කාමරයේ ගැන. ඊට පස්සේ නම්නියෝ කුබුන් ඒ කියන්නේ ගැහණු පිරිමි වෙනම තියෙනවාද කියලා. කන් මූ චෝ කියලා දෙන ඒ කියන්නේ ෂිෆ්ට් ක්‍රමයට තියෙන කියලා. නිදනවතන ෂිෆ්ට් ක්‍රමයට කියලා. ඊට පස්සේ චිම් සිල් මෙන් ජොක් ඒ කියන්නේ ඒරියා, ඒ කියන්නේ නිදාගන්න කාමරයේ කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. ඉන්පස්සේ චිම්සිල් නොපි ඒ කියන්නේ උස, නිදාගන්න කාමරයේ උස කොච්චරද කියලා. ඊට පස්සේ ඉන්පසු තියෙනවා කොජු ඉන් වොන් කියලා. ඒ කියන්නේ පදිංචිය, ඒ කියන්නේ ඒක කාමරයට කී දෙනාද නැත්නම් කාමරයට අයිතිකාරයෝ එක්කෙනයි දාන් ඒ වගේ. ඊට පස්සේ කියනවා සුනම් කොංගන් ඒ කියන්නේ ස්ටෝරේජ් ස්පේස් එක. ඒ කියන්නේ අපිට බාණ්ඩ ගබඩා කරන ස්පේස් එකක් තියෙනවද කියලා. ඊළඟට තියෙනවා චම්ගම් චංචි ඒ කියන්නේ ලොක් එකක් තියෙනවද කියලා තියෙන දෙන කාමරේ ලොක් එකක් තියෙනවද. ඉන්පස්සේ පස්වෙනි එක තියෙනවා අපිට හා ජංසිල් ඒ කියන්නේ වැස්සි කිලි යූමු පැවැත්මක් තියෙනවද, ඒ කියන්නේ වැසිකි තියෙනවද නැද්ද. ඊළඟට ජෝංරිව් ඒ කියන්නේ වර්ග මොනවද තියෙන වැසිකිලි වර්ග. එතකොට කියනවා විචි ලොකේෂන් එක කොහෙ තියෙන්නේ. එතකොට චම්ගම් ජංචි කියන ආයත ලොක් එකක් තියෙනවද සිලි වලට කියලා. ඊළඟට සේමොන් මිත් මොක්යොක් සිසොල් ඒ කියන්නේ සේමෙන් කියන්නේ මූණ සෝතන වාස්කන්ස නාන පහසුකම්. යූ මූ තියෙනවද නැද්ද, ජොංග්‍රිය වර්ග තියෙනවන වර්ග මොනවද කියලා. ඊට පස්සේ විචි කොහෙද තියෙන්නේ, ඔන්සු කියන්නේ උණු වතුර සහ චම්ගම් ජංචායත් ලොක් එකක් තියෙනවද නැද්ද කියලා. ඊළඟ හත්වෙනි කොටුවේ තියෙනවා නන් බං සිසොල් ඒ කියන්නේ තාපනය කොහොමද, යූ මූ කියන්නේ තාපනයක් තියෙනවද නැද්ද, එතකොට ජොංග්‍රිය කියන්නේ තාපන වර්ග මොනවද ආන් ඒවා. එතකොට නෙන් නෙන් බං සිසොල් ඒ කියන්නේ සීතල සිසිල්ලනය.
එතකොට යූමු තියනවද නැද්ද සිසිල් ක්‍රම, එතකොට ජෝන්ග්‍රියෝ නම් සිසිල් ක්‍රම වර්ග මොනවද, එතකොට ෆෑන්ද මොනවද තියෙන්නේ අන් ඒ වගේ. ඊළඟ නමිනේක තියනවා චේගොන් මිත් හොංගි සොල්, ඒ කියන්නේ වාතාස්ත්‍ර පහසුකම් කොහොමද කියලා තියනවද නැද්ද, චොන්ග්‍රියු කියන්නේ වර්ග මොනවද තියෙන්නේ ඒ විදිහට. ඊළඟට සෝබං ජිසොල්, ඒ කියන්නේ ගින්න වෙන පහසුකම් මොනවද තියෙනවද නැද්ද කියලා. ඔහොම තමයි ඉතින් ඇග්‍රිමෙන්ට් එකේ කිසුක්සා කියන්නේ නිවාසික කර සම්බන්ධ තොරතුරු. දැන් ඔයාලා දන්න ඇග්‍රිමෙන්ට් එකේ විස්තර කොහොමද බලන්න කියලා, විශේෂයෙන්ම අවසාන විස්තර බලන්න. මොකද තමන්ගේ ඉතින් ආයතන කිසුක්සා නවාතැන් සම්බන්ධව ඒවා තමයි තියෙන්නේ. ඊට කලින් පිටුවේ ඉතින් කෑම විස්තර නවාතැන් පහසුකම් කොහොමද කියලා තියෙන ආයතනෙන් සපයනවාද කෑම විස්තර ගන්න ඕනේ මොනවද කියලා ඒවත් ඔක්කොම තියෙනවා. ඇග්‍රිමෙන්ට් එක හොඳට බලන්න ඇග්‍රිමෙන්ට් සයින් කරන්න යන්න කලින්, මොකද ඉතමත් ලේසි කලින් ඇග්‍රිමෙන්ට් එක හොඳට බලලා යනවා නම්. එහෙනම් ඔයාලට අද වීඩියෝ එකකින් අරගෙන ආපු ටික ඉවරයි. ඊළඟට අපි ඇග්‍රිමෙන්ට් සයින් කරන දවස ගැන මොනවද ඔයාලා සැලකිලිමත් යුතු කරුණු, කොහොමද ඒ වැඩසටහන් වෙන්නේ කියලා ඊළඟ වීඩියෝ එකෙන් මම අරගෙන එන්නම්. එහෙනම් සුබ දවසක්.